යහපැතුම් වඩම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිතු පතුල පිරිමදින දයාමර සෙත්තන් පොනයි සබෝ දාසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා අලුත් උදෑසනක් අලුත් දවසක් දැන් සාමාන්‍යයෙන් රාත්‍රියේ නින්දට ගිහලා උදෑසන අවදි වෙනකොට අර අලුත් පවත් එක්ක අපි අවදි වෙනවා හැබැයි දවස් ටිකක් ගත කරගෙන යනකොට ටික ටික උදාසීනත්වයට පත් වෙන සමහර වෙලාවට හැබැයි අපි ඔබට ආරාධනා කරනවා අර උදෑසන ආරම්භ කරන නැවුම් බවත් එක්කම දවස ගෙවන්න උත්සාහ කරන්න එහෙම වුණොත් ඔබේ ජීවිතේ ඔබ හිතනට වඩා වෙනස් මාවතකට යොමු වෙන්න පුළුවන් අද දවසේදී අපිට නම් අපේ මේ මැදිරිය පුරාවට අලුත් බව දැනෙනවා නැවුම් බව දැනෙනවා විශේෂයෙන්ම සජීවත්වයේ දැනෙනවා ඔබටත් අපි විශ්වාස කරනවා මේ ගෙවෙන හෝරාව ඇතුළත අදද වෙනදාට වඩා සජීවත්වයේ බොහෝම හොඳින් දැනෙන දවසක් වෙනවයි කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කතාවට නම් කියනවා බල්ලෝ බුරති කඳු පහත් වෙති කඳු සෙල වෙති මේ වගේ දේවල් nari burana wahala තියනවාද අද දවසේ අඟහරුවාදා පිනිවියනේ අපි මේ මැදිරියත් එක්ක nari buranna læsti අපි බලමු මේ nari birim කොයි වගේ වෙයිද කියලා අපේ කතා බහත් එක්ක මේ අඟහරුවාදා පිනිවිය. අඟහරුවාදා පිනිවියනත් එක්ක එක පාට අපේ මැදිරිය තුළ ඔබට බොහොම හොඳ රසවින්දනයක් ලැබුණා. අපි විරාමයකට ගියා. ඔබ බලන්න ඇති කොහෙද ගියේ කියලා. දැන් ඔන්න අර මං ආරම්භයේදී කියපු කාරණාවත් එක්ක අපි ඉදිරියට යන ලෑස්ති අඟහරුවාදා පිරිවිර තුළ කොතනින් පටන් ගන්න කොහොම ඉවර කරන්නද කියලා හිතෙන්නේ නැති තරමට අද දවසේදී අපේ මැදිරිය වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව මේ සියල්ල
ජයගත්තු ප්‍රවීණයන්ගෙන් පිරලා තියෙන නිසා එහි ප්‍රධාන නියමුවරයත් එක්ක අපේ කතාව අපි ආරම්භ කරනවා. අපි එළමෙන 28 වෙනිදා නැත්නම් මේ මාසේ 28 වෙනිදා මංගල දර්ශනයට සූදානම් වෙන නරබුරති 2 වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් තමයි අද දවසේදී කතා බහ කරන්නේ. අයියා අපේ නිමිත්ත එහි අපේ නියමුවා තමයි මගේ ආසන්නෙනු ඉන්නේ අපේ ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවල මහතා. එතුමා නරබුරති වේදිකා නාට්‍ය තුල පිටපත් රචනින් සහ අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. ඒ නිසාම බොහොම සතුටින් පිළිගන්නා සුබෝදෑසන කියලා අද දවසේ වෙනුවෙන්. සුබෝදෑසන. ඒ වගේම තමයි මගේ අනික් පසෙන් ඉන්නවා තවත් මේ කියපු සියලු කාරණා සාක්ෂාත් කරලා නිර්මාණකන්නේ යෙදෙන එක් පැත්තකින් අධ්‍යක්ෂණයත් කරන තවත් තිර රචනත් සිද්ධ කරන ඔබ වඩාත් ආදරය කරන බොහොම ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක් මිහිර සිරිතිලක බොහොම සතුටින් මිහිරයිවත් පිළිගන්නා සුබෝදෑසක් කියලා. මිහිරයට එහා පැත්තෙන් ඉන්නවා ඔබ ගොඩක් ආදරය කරන ස්වාධීන රූපවාහිනි සේවයත් එක්ක නිරන්තරයෙන්ම කටයුතු කරන අපේ ආදරණීය චරිතයක් අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් සම්මානනීය රංගන ශිල්පියෙක් පුබුදු චතුරංග පුබුදුවත් බොහොම සතුටින් පිළිගන්නා සුබෝදෑසනක් කියලා. සුබෝදෑසන. ඒ වගේම තමයි සරත්තර එහා පැත්තෙන් ඉන්නවා චින්තකයියා. චින්තකයියත් වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව මේ සියල්ල තරණය කරමින් ඒවැ නිර්මාණ කටයුතු වලට බොහොම හොඳ දායකත්වයක් ලබා දෙමින් ඔබ අතර අප අතර වසර ගණනාවක සිට රංග පෞෂ්‍යයත් එකතු කරමින් සිටින අපේ ආදරණීය රංගන ශිල්පියෙක් චින්තක පීරිස් බොහොම තුරින් ඔබවත් පිළිගන්නා සුබ දවසක් කියලා. හොඳයි. එහෙමනම් අපේ නිමිති කාරණාව අද දවසේදී පැහැදිලි. සරත් අයියගෙන්ම අපි කතාවට ප්‍රවේශයක් ගමු ඔබ නියමුවානි විදිහට. දැන් නරිබුරති 1 දර්ශන වාර ගණනාවක් පසු කරලා නරිබුරති 2ට එනවා. මේක නරිබුරති 1ේ දිගුවක්ද කොහොමද වෙනස් වෙන්නේ? නෑ නරිබුරති 1 2011 තමයි අපි මේ කරා. අපි දර්ශන වාර 800ක් යනවා. ඊට පස්සේ මේක ප්‍රධාන ගලා යන චරිත දෙකක් තියෙනවා මේ බාරෝබා කියලා. ඒ දෙන්නගේ වෙන නගරයකට වෙන සම්ප්‍රාප්තිය. එතකොට ඒ නගරේ ඇවිල්ලා බලු නගරයක්. ඒකත් එක තමා කතාව ගලාගෙන. ඒ කියන්නේ නරිබුරති 1 අර සොයාගෙන යන ආශ්චර්යමත් නගරයේ හමු වෙන්නේ නෑ. මේ කියන්නේ අපි වීරෙක් සොයා නරිබුරති කියලා තමා දාලා තිනේ. කියන්නේ අපි කන්සෙප්ට් එකේ එක ඒ කියන්නේ ඒක ඒක වටා තමයි සියලු දේ ගෙතිලා තියෙන නිසා සියලු දෙනාටම රස විඳින්න පුළුවන් නාට්‍යයක් තමයි අපි ඉස්සෙල්ලාම හදන්නේ. අපි මේ කණ්ඩායමක් වශයෙන් තමයි අවුරුදු 11ක වෙලේ 11කටත් වැඩි 12ක් පවුන වෙනවා. නරිබුරති, කෝකුක්කෝ ඊට පස්සේ තමයි මේක මේ තුන්වෙනි නිර්මාණය. ඉතින් අපි කණ්ඩායමක් වශයෙන් තමයි මේක කරන්නේ. ඒකදී අපිට සහයෝගය දෙනවා rangala.lk ජානකයා තමයි මේක අර්ථපතිත්වයේ දරන්නේ. ඒ ඇතුළු සීලු දෙනා වටේ ඉන්නවා. මේකේ මේ මේ සීලු දේ කරන කණ්ඩායමක් ඉන්නවා. ප්‍රේමලා ලියනගේ තමයි අපි සීලු දේව කරන්නේ. කස්ටියුම් පුෂ්පා සමන්ති. එතකොට ඊට අමතරව සංගීතයේ විමලජිත් උඹ ගහවත්ත මේ ගීත රචනා දෙකක් තියෙනවා. එකක් මිහිර කරනවා, අනික මං කරනවා. ඒක කෝලිය ගැපි රංග විනාශ කරන්නේ පුපුදු චතුරන්. තව අපේ කණ්ඩායමේ කුමාර ඉන්නවා. ඒ පිරිස ඉදිරියේදී අඳුර ගන්න පුළුවන් නේද? තවත් අපිට කතාව හයන්න තියෙන. දැන් සරතයා මට කියන්නේ දැන් අපි නරිබුරති 1 ගැන කතා කරා. ඔබ කිව්වා දර්ශන වාර 800ක් පමණ පසු කරා කියලා, සහ මේ දේශීය සහ විදේශීය වශයෙන් උත් දර්ශන වාර සිද්ධ කරා. ඒ අත්දැකීම සහ ඊට ලැබුණු ප්‍රතිචාර කොහොමද ඔබට? ඉහළ ප්‍රතිචාර ක්‍රමනේ. ඒක අපි 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 ටාගට් කරපු විදියට ඒක නේ. අපි බැලුවේ පොඩි එක්කෙනාගේ සිට වයසක මහල්ලා දක්වා සියලු දෙනාට රස විඳින්න පුළුවන් නාට්‍යයක් කොහොමද හදන්නේ, ඒක ඇතුළේ අපේ ප්‍රකාශනය කොහොමද ගේන්නේ කියන එක තමයි ප්‍රධාන වුණේ. ඉතින් ඒක මම හිතනවා අපි සාර්ථක වුණා. එක නාට්‍යයෙන් සාර්ථක වුණා. ඉතින් මේකත් ඒ හා සමානව තමයි. කියන්නේ අපි අපිට ඕන උනේ හැමෝටම රස විඳින්න පුළුවන් නාට්‍යයක්. මේකේ සියලුම අංග සම්පූර්ණයෙන් තියෙන නාට්‍යයක්. ඉතින් කන්දා මම හිතනවා මේක සාර්ථක වෙයි කියලා. මිහිරයි, දැන් ඔබ අර මම ආරම්භයේ සඳහන් කරා වගේ ඔබත් විටක අධ්‍යක්ෂකවරයෙක්ගේ භූමිකාව කරනවා, තවත් විටක තිර රචනය සිද්ධ කරනවා, රංග භූමිකාව කරනවා. මේ සියල්ලේ අත්දැකීමත් එක්ක සරත් කොතලාවල කියන ඔබේ සමීපතය ප්‍රවීණයත් එක්ක ඔබට ලැබෙන අත්දැකීම සහ නරිබුරති නාට්‍ය අපි 1 සහ 2 මේ දෙකම ගත්තාම ලැබෙන අත්දැකීම කොයි වගේද? ඔව්, ඒ පළවෙනියෙන්ම කියන්න ඕන නරිබුරති 1 බලලා නැති කෙනෙකුට 2 බැලුවම වැඩක් නැති වෙයිද කියලා අදහසක් එන්න පුළුවන්. ඒක තමයි අපි මේකෙදි පරිස්සම්ම වෙච්ච කාරණාව. නරිබුරති 1 දැන් දර්ශන වාර 800ක් විතර කියන්නේ 1 නගරයක අපි පෙන්නලා තිනු 10වතාව 20වතාව පෙන්වපු අවස්ථා තියෙනවා. දැන් නුවර එහෙම අපි පෙන්වපු සංඛ්‍යාව 30ක් විතර. එතකොට 1 බලපු අයට මේකේ අර්ථය තව වැඩි. ඒ කියන්නේ ඒ නමුත්
එක නොබලපු කෙනෙකුට උනත් මේක වෙනමම නාට්‍යයක් ඇටි රසවින්දන පුළුවන් විදිහට තමයි සරත් අය රචනා කරලා තියෙන්නේ. සහ මම දකින විශේෂත්වය තමයි දේශපාලන ප්‍රහසන හැටියට තමයි අපිට මේක දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි දේශපාලන ප්‍රහසන වලට අපි ගොඩක් වෙලාට දකින්නේ කවුරු හරි අමතක කෙනෙක් අපහාසයට ලක් කිරීම ගැන හුදු අර මතුපිට අර්ථයෙන් පෞද්ගලික අර්ථයෙන් ඇතුළට ගිහිල්ලා දේශපාලන වශයෙන් අපේ අපි හිතන විදිය අපි අවදි වෙන්න ඕන ආකාරය පිළිබඳ කතිකාවතකට යන එක තමයි සරත් අය උත්සාහ කරන්නේ. මං නරිබුරති එකෙක් දැකපු දේ තමයි ඒකෙදි සරත් කොතරාවල කතා කරේ එකට ඉන්න තමන්ගේ හිතවත්ම බල්ලගේ නැට්ට විකුණන්න වෙන සමාජයක් අපිට ඉදිරියට එනවා කියන එක. ඒක දැන් මේ වෙනකොට අපිට අත්දකින්න ලැබිලා තියෙනවා. මේ එකට හිතගත්තු අය ඊළඟ මොහොතේ තව තැනක හිත ගන්නවා. මේගොල්ලොන්ට යන්නේ නම් තමන්ගේ අනන්‍යතාවයන් ගිලීලා යනවා බොහොම කූර විදියට. එතකොට දැන් මෙතෙන්දී සරත් කොතලාවල දකින්නවා වීරයෙක් ඕන මේ රාජ්‍යයට. ඒ වීරයා කවුද? මේක තමයි කතා කරන්නේ. මං කියන්නේ අපි පොඩ්ඩක් කලින් දකිමු මේ වෙන්නේ යන විනාශය කලින් දකින්න පුළුවන්. මොකද සරත් අයියා දේශපාලනේ දිහා බලන විදිය ඒක ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන එකක්. ඒක මේ නාට්‍ය ඇතුලේ බොහොම ලස්සනට ගලප්පලා තියෙනවා මේ චරිත ටික පාවිච්චි කරලා. ඉතින් නරිබුරති එක නොබැලුවා කියලා ගැටලුවක් වෙන්නේ. නරිබුරති දෙක වෙනමම රස විඳින්න පුළුවන් නිර්මාණයක්. මම හිතනවා සරත් කොතරාවලගේ මේ දකින්න දැක්ම දේශපාලන දැක්ම බොහොම මේ හැමෝටම තේරුම් ගන්න පුළුවන්. නමුත් ලොකු ගැඹුරක් තියෙන දේශපාලන දැක්ම. කලාකරුවා නැතිනම් නිර්මාණකරුවා හැම විටම සමාජයට වඩා ඉදිරියෙන් ගමන් කළ යුතුයි කියලානේ අප විශ්වාස කරන්නේ. ඒ නිසායි විශ්වාසයේ මත පිහිටවලා කටයුතු කරන රංගන ශිල්පීන් නිර්මාණ ශිල්පීන් පිරිසක් තමයි නරිබුරති වටා එකතු වෙලා ඉන්නේ. ඒ නිසා ඔවුන් එක්කම යන ගමන ඉතාම සාර්ථක ගමනක් වේයි අපිත් විශ්වාස කරනවා. පුබුදු දැන් පුබුදු අපි හඳුනාගන්නේ ලංකාවේ මේ සිනමාව සම්බන්ධයෙන් ගත්තහම පුබුදු හයිලයිට් වෙනවා. ඒ කියන්නේ සිනමා නළුවෙක් විදිහට ගොබුදු හයිලයිට් වෙනවා. හැබැයි ටෙලිනාට්‍ය වේදිකාව මේ සියල්ල ස්පර්ශ කරන කෙනෙක්. වේදිකාව අත්දැකීම කොහොමද කියලා පුබුදුගෙන් දැනගන්න කැමතියි. දැන් සිනමාව තුළ සම්මාන ලබන ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඒ වගේම අර අපි සිනමා තරු විදිහට හඳුනා ගන්න ගොන්නේ ඉන්න කෙනෙක්. ඒ දේවලුත් එක්ක වේදිකාවෙන් ලැබෙන මේ සජීව අත්දැකීම පුබුදුට කොහොමද? ඔව් ඇත්තටම මේ මගේ ආරම්භය සන්ටුවන් උනේ වේදිකාවෙන්. ඒක නිසා අර ඒ මුලට හැමතිස්සෙම මම ආසයි. ට්‍රෝජන් කාන්තාව නාට්‍ය ධර්මසි බණ්ඩාරනායක මහත්මයාගේ එක තමයි මගේ පළවෙනිම කලාවට ඇතුල් වෙන අවස්ථාව. ඉතින් ඒ වේදිකාවට පය තියපු හැඟීම මට තාම මතකයි. ඒක කවදාවත් අමතක කරන්න බැරි හැඟීමක් මම හිතන කලාකරුවෙකුට. ඉතින් ඒ ලැබෙන සජීවී බව සහ අපි කොච්චර මහන්සි වෙන්න ඕනද ඒ චරිතයකට, ඒ චරිතයක් සජීවීව ප්‍රේක්ෂකයාගේ හෘද ස්පන්දනයත් එක්ක සමපාත කරගන්න අපි කොයිතරම් හෝම්වර්ක් ටිකක් කරන්න ඕනද සහ ඒ කරාට පස්සේ එක මොහොතක් ඇතුළත ඒ සියලුම දේවල් එක මොහොතකින් එළියට අතාරින්න ඕනේ. ඉතින් ඒ ගනුදෙනුවට මම හරි ආසයි. ඒ මානසික ගනුදෙනුව සහ ඒ ශාරීරික ගනුදෙනුව මේ සියල්ලට මම හරි කැමතියි. වේදිකාව මතදී සිද්ධ වෙන රංගකාරයට සිනමාව සහ ටෙලිවිෂන් එක ගත්තාම ඒවට අපිට තාක්ෂණය තියෙනවා, වෙන වෙන ක්‍රමවේදයන් ගොඩාක් තියෙනවා. නමුත් වේදිකාව ඇතුලේ ඔබයි ප්‍රේක්ෂකයා විතරයි. ඒ දෙක අතර තියෙන පොඩි පරතරය විතරයි. ඉතින් ඒක හරීම මේ අපූර්ව අත්දැකීමක්. මම බොහොම කැමතියි සහ විඳින්න ආස කරන එකක්. සහ නිතරම මම කියන්නේ අපි හැමෝම වේදිකාව ස්පර්ශ කරමින් යනවා නම් අපිට අපේ කුසලතාවයන් ආපහු වර්ධනය කරගන්න පුළුවන්. මොකද අපි හැමතිස්සෙම බිඳුවට ඇවිල්ලා යන එකේ වටිනාකමක් තියෙනවා. අපි ආපහු බැක් ටු ද බේසික්ස් කියන මේ මුලට ගිහිල්ලා එන එක හැමතිස්සෙම වටිනවා කියලා මම හිතනවා. මට පුබුදු දිහා මෙන්න මෙහෙම තමයි බලන්න වෙන්නේ. හරි, දැන් අපිට ඒ වගේ තව කතා කරන්න බොහෝ පිරිසක් ඉන්නවා. මේ සමහර වෙලාවට දැන් මේ මම දකින මුහුණු ටිකත් එක්ක ඔබට තවම මුහුණු හතරයිනේ දකින්න හම්බුනේ. තවත් හතර දෙනෙක් තවත් තුන් දෙනෙක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න සූදානමින්. ඒ දකින මුහුණුයි මේ සියල්ලත් එක්ක හිතනවා මේ පුබුදු විතරයිද මේ වටපිටාවේ මේ නගරය තුළ ඉන්න එකම කොල්ලා කියන්නේ. ඕ මනුස්සෙක් වගේ නෝ මගේ මනුස්ස පාට. ඒක මේ හරි ලස්සන. අතුරු මේ එකක් කියන්න ඕනේ. මොකද දැන් රොබා සහ විල්බා අතර කතාවක් තමයි නරිබුරති එකේ තිබ්බර මිහිර කිව්වා වගේ. ඒක බලන්න අවශ්‍ය නැහැ. මේක බලන්න, මේක අලුත් කතාවක්. නමුත් අපි කැරක්ටර්ස් දෙකක් තමයි අරගත්තේ දෙවෙනි එකට සරත් අය අරගෙන තියෙන්නේ. ඒ රොබා කියන්නේ බල්ලගේ කැරක්ටරේ, බල්ලයි කොල්ලයි. විල්බා කියන්නේ මගේ කැරක්ටර් එක. විල්බයි රොබයි
එනගරේ අපි ඇත්තටම නරිබුරුති එකේ යටිපෙළ ගත්තාම අපි හොයාගෙන යන්නේ මනුස්සකම. ඒ නගරේ නැත්තේ මනුස්සකම. ඒ මනුස්සකම් නැති නගරෙන් අපි දෙන්න එළියට එනවා. එළියට ඇවිල්ලා අපි අපේ ලයිෆ් එකේ ජර්නි යනවා. යනකොට අපි යනවා තවත් යහපත් හෙට දවසක් හොයාගෙන. යහපත් නගරයක් හොයාගෙන. මීට වඩා හොඳ දෙයක් හොයාගෙන යනවා. ඒ වඩා හොඳ දේ හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවා බලු නගරය. ඒක තමයි දෙවෙනි කතාවේ ආරම්භය වෙන්නේ. එතකොට බලු නගරයේ ඇතුලේ තියෙන දේශපාලනය සහ බලු නගරයේ ඇතුලේ තියෙන උත්ප්‍රාසය ඒ නගරයේ ඇතුලේ සිද්ධ වෙන දේවල් සමහර ලාට ඒ බලු නගරයේ සිද්ධ වෙන දේවල් අපිට කැඩපතක් ඉදිරියේ ඉන්නවා වගේ අපිට පේන දේවල් තියෙනවා. ඒක ඇතුලේ ගැඹුරු දේවල් තියෙනවා. මේක අනාගතේ වෙන්න පුළුවන් දේවල් තියෙනවා. එහෙම කතා ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ නගරයට යන එකම කොල්ලා මම. දැන් ගීසරේ හිටියේ මිනිස්සුන්ගේ නගරයක. දැන් මේසරේ යන්නේ බල්ලන්ගේ නගරයකට යන එකම කොල්ලා. හැබැයි අපි මේ සරිත හොයන්නේ ඒ මනුස්සකම. හම්බුවේද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. මේ අහන දකින දේවල් එක බල්ලොන්ගේ නගරේ හොඳයි කියලා හිතන අවස්ථා බොහොමයි නේ. හොඳයි ඒ කාරණාවත් එක්ක දැන් මේ අපි චින්තයත් එක්ක කතා කරමු. දැන් නරිබුරති පළවෙනි නාට්‍ය තුල නැත්නම් නරිබුරති එක තුල ඔබ මේ මේ ඔබ සහ මිහිරයි මම හිතන්නේ දෙන්නාම චරිත දෙකක් නිරූපණය කරනවා. දැන් අර මම ඔබට කිව්වනේ එකම අපිට හම් වෙන කොල්ල පුබුදු කියලා. ඒ වගේම මේ නාට්‍ය පුරාවට කාන්තාවන් දකින්න පුළුවන්. හැබැයි මේ මේ නියම කාන්තාවන් පාවිච්චි කරන්නේ නැහැ. සරත්යි අපි ඒක සරත්යිගෙන් අහමු. චින්තකයේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. දැන් ඔබ මේ කාන්තා චරිතයක් කරනවා, අනිත් පැසෙන් අනිත් චරිතයක් කරනවා. මේ අත්දැකීම නරිබුරති එකෙන් දෙකට එනකොට කොහොමද? වෙනසක් නෑ ඇත්තටම. ඉතින් කොහොමත් මට ඒ වගේ චරිත තමයි. අපි එක දිගට යන චරිත නෑ, වෙනස් වෙනවා. ඉතින් හොඳයි, අපි ටීම් එකක් විදිහට ගත්තොත් අපි ඔක්කොම පිරිමි කට්ටිය ඉන්නේ. ඉතින් අපිට මේකේ කාන්තා නියෝජනයක් අවශ්‍ය වෙන්නේ නෑ. ඉතින් ඒ විදිහට රකපාන්න පුළුවන් දක්ෂ පිරිසක් ඉන්න හින්දා මම දැන් සරත්තයි ඒක තමයි තෝරගෙන තියෙන්නේ. මං දැන් නාට්‍ය ගැන නෙමෙයි, මම සරත්තයි ගැන, සරත්තයි මේ තෝරා ගැනීම පිළිබඳව කතා කරොත් ඇත්තටම කතා කරොත් මේ මේ අට දෙනාව අපේ නාට්‍යයට අට දෙනාව එක දවසකට ගෙන්න ගන්නවා කියන එක බොහොම අමාරුයි. මොකද ඒ තරම් මේ වෙනකොට කාර්යබහුල නළුවන්. ඉතින් මේ 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 කාර්යයේදී අපි මං අපි නරිබුරුති එකේදී අපි ඔක්කොම එකතු වෙලා එක පිරිසක් විදිහට එක කණ්ඩායමක් විදිහට තමයි මේක ප්‍රැක්ටිස් කරේ. ඒකට මේ අවුරුදු 12කට පස්සේ අපි ආපහු එකතු වුණේ තේ සිතුවිල්ල ඇතුවමයි. ඒකට අපිට තාමත් ඒ කාලේ වගේම අපිට සිහි වෙනවා. අපි අවිලා ප්‍රැක්ටිස් කරලා ඉතින් අපි බොහොම සතුටෙන් තමයි මේක කාර්ය කරන්නේ. ඉතින් මං හිතන්නේ එදාට වඩා දැන් අපිව ගොඩාක් අපි මේ අට දෙනාම සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ කලා කටයුතු වලනොත් හැකියාවතිනොත්. ඉතින් අපි මේ මේ සීමිත දින ගණනක මේ පුහුණුවකින් තමයි මේ අපි එන්නේ 28 වෙනිදා. ඉතින් මං හිතනවා සරත් අයියා මේ මේ අපිව එක නූලට අමුණගත්ත එක ලොකු දෙයක් වුණා මේ නාට්‍ය සාර්ථක කරගන්න. සරත් අයියා එහෙනම් එතනින් උත්තර දෙන්නකෝ. දැන් අර මං කියපු කාරණාවත් එක්ක ඔබ කාන්තා චරිත පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මේ පිරිසත් එක්ක මේ රංගන ශිල්පීන් එක්ක ඒ අඩුපාඩුව දැනෙන්න තියන්නේ නැහැ. ඒ තෝරා ගැනීම සහ මේ චරිත තෝරා ගැනීම, චරිත පෙළ ගැස්වීම මේ ගැන කතා කරමු. මම කියන්න ඕනේ දැන් අද දවසේදී අපේ වේෂණ රූපණංශයේ මේ පිරිසත් එක්ක හිටපු එකම කාන්තා නියෝජනයත් මමනේ. එතකොට මට දැනුණා මේ පිරිසව කොහොමද අම්බන් කරගෙන සරත් අය යන්නේ කියන කාරණාව. අපි මේ සියල්ල එක්ක රසමුසු තැනුත් එක්ක ඒ ගැළපීම ගැන කතා කරමු. ඔව් ඒ ප්‍රධාන දේ කන්සෙප්ට් එක මත පදනම් කරලා තමයි මට මේ ගැහන පිරිමි චරිත කොහොමද මම කරන්නේ කියන එක තීරණය වෙන්නේ. ඉතින් නරිබුරුති එකේදී මම හිතනවා ඒ කන්සෙප්ට් එක ඒ බාධාවක් උන්නේ ඇක්ට්‍රස්ලා පාවිච්චි නොකර ඇක්ටර්ලා පාවිච්චි කරන එකට. ඒක ප්‍රධාන දේ. අනෙක් එක මම බොහෝ විට නාට්‍යයට මුලින්ම තෝරගත්තේ මිනිස්සුයෝ කියන එක. අපි දැන් අපි කරන්නේ නිර්මාණයක්. අපි ඒකමිතියක් තියෙන්න ඕනේ මිනිස්සුයෝ ගැන දකින දැක්ම. එතකොට අන්න එතන තමයි ප්‍රධානම දේ තෝරා ගැනීම වුණේ. ඒ කියන්නේ මේ හැම එක්කෙනෙක්ම මේ මං අර මේ හත් දෙනා ඒ තියෙනවා අපේ මගේ සහ සීලු දිනාගේ අඩුපාඩු තියෙනවා. අඩුපාඩු නැති මිස්රේම මිනිස්සෙක් නෙමෙයි. නමුත් සමස්ත මිනිස්සු ගැන මේ පරිසරය ගැන මේ සමාජය ගැන දරන මතයේ ඒ ආකල්පය බොහෝ දුරට සමානයි මේ අට දෙනාගේ. ඉතින් ඒක තමයි ප්‍රධානම දෙයක් උනේ මේ අට දෙනා එකතු කරගන්න. ඒ කියන්නේ තාවකාලික තමන්ගේ සුවය සඳහා අනිකාව මෙහෙම ගිලගන්න අට දෙනෙක් නෙමෙයි, හරි සෞම්‍ය අට දෙනෙක් සහ ගනුදෙනු කරන්න පුළුවන් අට දෙනෙක් සහ සහෝදරය අට දෙනෙක් වගේ. ඉතින් ඒක හන්දා තමයි මම මුලින්ම තෝරගත්තේ. ඒක හොඳටම දැනුණා මේ දැන් අපේ පෙර කතා බහ තුළදී. මොකද මෙතන ඉන්න මේ හිතුවක්කාරම කියලා නිකන් දැනුණු දරුව තාම මෙතන ඉඳගෙන නැහැ. කුමාරයි අද හිතුවක්කාරම එක්කෙනා මිහිරයි. නෑ නෑ, ඒක තියෙන විශේෂත්වය තමයි දැන්
අපි සමහර කෙනෙකුට දැන් අපි යාට වඩා අපි වයසින් අඩුයි සහ වැඩවලින් යාගේ තියෙන ටැලන්ට් එක අර අපිත් එක්ක තියෙන හිතවත්කම අපි හැමෝම එකිනෙකාට මොනාරි කියලා hina වෙලා සතුටින් ඉන්න පුළුවන් මානසිකත්වයේ අර පිම්බෙනවා කියන්නේ නිකම් මම මෙහෙමයි කියලා පිම්බෙන්නේ නැති පිරිසක් නිසා අපේ දවස බොහොම සුන්දර දවසක්. ඒක ඒ කියන්නේ මේ කියන්නේ අපි විහිළු කරනවා. විහිළු කරන්නේ මෙහෙම ඕපන් කියන්නේ විහිළු. හිත යට මෙහෙම තියාගෙන මෙහෙම කවුරු කටේ ගහන්නේ. ඒ කියන්නේ මේ විහිළු කළා එතනින් ඉවරයි. ඒක කවුරුත් පෞද්ගලික කරගන්න නැති නිසා අපිට හැමෝටම සතුටු වෙලා ඉන්න පුළුවන් සහ අපේ නිරත වෙන ශාස්ත්‍රය ගැනත් කතා බහ ඇති වෙනකොට ඒකෙත් හැම ශාස්ත්‍රයක්ම අතපත ගාපු ඒ ගැන දැනුමක් තියෙන පිරිසක් ඉන්නිට එහෙම වුණාම ඒ ඇති වෙන කතාබහ හැමතිස්සෙම මේ හොඳ වැඩක් ඒ කියන්නේ හොඳ ආරම්භයක් හදාගන්න පුළුවන් තැනක්. ඉතින් ඒ නිසා එහෙම නැත්තම් මේ කණ්ඩායම මෙච්චර කල් පවත්වාගෙන යන බෑ අපි මේ යන්නේ තුන්වෙනි නිර්මාණය අපේ මේ කණ්ඩායමේ. දෙවෙනි එක මීරගේ කොහොමද? එතකොට තාමත් අපි නරිබුරති එකත් අපි නැවත දර්ශනය සූදානම් කරනවා. කොක්කෝ තාම යනවා. කොක්කෝ තාම ඒ දිගා ගත වෙන ගමන් අපි මේ තුන්වෙනි නිර්මාණයට ආවේ. ඒ එහෙම එන්න පුළුවන්කම තියෙන්නේම ඒ තියෙන බැඳීම නිසා ඒ හිතවත්කම නිසා. එතකොට අපිට පහසුයි ගනුදෙනුව. මේ කරන කාර්යය. මොකද මේක මේ දුෂ්කර කාර්යයක්. ඇත්තම කිව්වොත් දැන් අපිට පුබුදුට නැත්තම් සරත්ට ටෙලිනාට්‍යයකට ගිහිල්ලා ගන්න මුදල බොහොම පහසුවට ඉඳලා ගන්න මුදලට වඩා අපි බදුල්ලේ ෂෝ එකක් තියෙනවා නම් කලින් දවසේ 8ට විතර ගිහිල්ලා ඒ උදේ ගිහින් බැහැලා කොහේ හරි පොඩ්ඩක් මොහොතක් වාඩිලා ඉඳලා 10 ෂෝ දෙකක් කළා ආයි මෙහෙට එනකොට පහුවෙන්දත් පාන්දර වෙලා. එතකොට දවස් 3ක් ගිහින් දවස් 3ක් අපි මේ වැඩේට මහන්සි වෙලා තිනවා සහ ඒ වේදිකාවල අපිට තාම ලංකාවේ තින් AC කරපු ශාලා ලැබෙන්නේ. එතකොට වේදිකාව කඩම් වැටිච්ච තැන් ලයිට් තියෙන තරම් සැර ලයිට් ගහගෙන ඒ ඔතන බලාගෙන ලෑල්ල නැහැ. එහෙම යන්නේ. එතකොට ඒ විශාල සැර ආලෝකයක් එක්ක අපි ඒ දවස ගත කළේ ඉන්නේ. ඉතින් ඒක කරන්න පුළුවන් වෙන මුකුත් නෙමෙයි. ඒක ආරම්භයේ සිට අවසානය දක්වා අපි අතර ඇතිවෙනේ සුහදත්වය නිසා ඒක අපිට අභියෝගයක් නොවි පවතිනවා. ඒක නැත්තම් මේ ගමනේ යන්න බෑ. ද ඒ විදිහට තමයි අපිට කතා බහ ගෙනියන්න හැකියාව තියෙන්නේ නරිබුරති දෙක සමග. මට පුබුදුගෙන් දැන් පුබුදු මෙතනින් එහාට මෙතනින් නැගිටිනවා. තව පිරිසක් මෙතෙන් එකතු වෙන නිසා පුබුදුගෙන් අහලා දැනගන්න කැමතියි. දැන් ඔබ රංග විඤ්ඤාසය කරනවා මේ කාරණාව තුළ නරිබුරති දෙක තුළත්. අපිට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද මේ වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය මේ සියල්ල ජයගත්ත ප්‍රවීණයන් පිරිසක් නෙමේ ඉන්නේ. එතකොට මේ පිරිසත් එක්ක රංග විඤ්ඤාසය හැසිරවීම කොයි විදිහද? ඔව් කොයිතර හොඳයිද කියලා මම හිතන්නේ කියන අද උදේ වේග් ගැත්තා. ඇත්තටම මේ අද උදේ වේ තරංග වෙලා තින්නේ මේ ඊයේ මම අර සින්දුව අපි දැන් තමයි අතර කොරියෝග්‍රාෆි කරගෙන යන්නේ. මේ ඊයේ තමයි සින්දුවේ හැදුවේ. දැන් අද උදේ වෙද්දි වේග් ගන්න ගියා කිව්වම හිතාගන්න කොහොමද වගේ කොරියෝග්‍රාෆි. ඇත්තටම හරිම මේ පහසු නිසා හරිම කෝඔපරේටිව් සහ එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය කියන එක හරිම තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝම එහෙමයි. මම වේදිකාවේ ඉන්නකොට පල්ලෙහා කවුරු හරි මීර හිටියොත් මීර මට කියනවා අතන මචං මෙහෙම වුණා නම් හොඳයි. අපි හැමෝම කවුරු හරි පල්ලෙහා ඉන්න කෙනා උඩ කෙනාට අපි කියලා දෙනවා. මොකද අපි හැමෝම ට්‍රයි කරන්නේ හැමෝම ලස්සනට ඉන්න හැමෝමගේම හොඳයි. ටීම් වර්ක් එක නිසා හැමෝම එකිනෙකාට සහයෝගය දෙනවා. ඒ කොරියෝග්‍රාෆි කරද්දිත් එහෙමයි හැමෝම තම තමන්ගේ අදහස් එකතු කරලා තමයි මේක ඇත්තටම නිර්මාණය කරන්නේ. ඉතින් සහ නටන්න බැරි වුණත් නටන්න පුළුවන් උපරිම ජවයේ හැම කෙනාම යොදවනවා. නටන්න පුළුවන් අය තමන්ගේ ඊටත් වඩා උපරිමය දෙනවා. සහ මේක ගායනයත් අපි ඔක්කොම අපිමයි කරේ. සියලුම දෙනා අපි කට්ටියමයි කරේ. ඉතින් ඒ සියලු දේවල් අපේම දේවල් තමයි අපි මේක ඇතුළට යොමු කරලා තියෙන්නේ. සහ කණ්ඩායමේ සියලු දෙනාගේ අදහස් එක්කාසු වෙලා තමයි මේ නිර්මාණය පෝෂණය වෙන්නේ. ඒ විදිහට තමයි අපිට ඔන්න නාට්‍ය ස්වභාවයන් හඳුනා ගන්නට හැකියාව තියෙන. ඔබට දකින්න පුළුවන් සජීව අත්දැකීමක් වෙදින්න පුළුවන් එළඹෙන 28 වෙනිදා. නැතිනම් මේ මාසේ 28 වෙනිදා එල්ෆිස්ටන් රඟහලට ගියොත් මංගල දර්ශනයේ සිට දර්ශන වාර දකින්නට ඉඩකඩ වෙන් වෙනවා. ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. අපි ගැන කතා කරමු. සරත් අයියා ඔහොමම ඉන්නවා. අනිත් පිරිස මං හිතන්නේ අසුනරින් නැකිట్లా තවත් පිරිසක් එනවා. ඒ පිරිස එන්න කලින් දැන් නරිබුරති එක වේදිකා නාට්‍ය තුලත් මේ ගීත ජවනිකාවලට ගීතවලට බොහොම හොඳ අවස්ථාවක් ලැබුණා. මේ දේවල් අතිශය ජනප්‍රිය වුණා. සාමාන්‍ය වැඩසටහන් වලදී පවා කියන මට්ටමට ඔබේ ආදරය දිනා ගත්තා. ඒ නිසාම මේ නරිබුරති දෙක නාට්‍ය තුලත් අපිට අහන්නට දකින්නට ලැබෙන ගීත සහ ඒ ජවනිකාවේ විදිහම වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි තවත් ලස්සන ගීතමය ජවනිකාවට යොමු වෙන ලෑස්ති. ඊට පස්සේ මේ කතා බහ අපි ඉදිරියට අරගෙන යනවා.
Kushi karma saukye pida adi duralamu apage balu pida miriki pita vena balu kosha miriki pita vena balu kosha sanasanu ehi aarthika pida sene vantavi adapada duralanu apage hema bada piyananne sata Genesita pada, piyanan lesata, genesita pada, laba denna ovatan sabata, laba denna ovatan sabata. Tangga haru dapat ini nanti. Kadang virame itu kali bagaimana kita apa nana prakara vidhe balu dekai. Keke umhunutiye, nek keke warga balu tika khitiya. Deng api nari boro tika nek kata kerana suda nana ilang pirisat dekai katuvela. Ilang kita ikatuvece balu rena dek. Hemu kian honda nek api orang kita silpini nek kata kerana. Tawat pravirin kiri pade nek api tika ikatuvela ina saratte tamu terba. Saratte geha peting inna api hemant irigalaya api tika asrakaran awak mesej spray ini, bagaimana ada kim tiada orang mangki bagaimana bedika apa telinga cinema apa mesial taranya kerapu kena kita tamai heman tiada gemaya apa thandu lagi nanti kaya walaupun mohon satu ribu pelikan no, makanya ni balun lagi ini mohon prestumat ma balut tadi ada. Prestumat ma balam antamai. Ane hebe ahin sekuat aye balam. Hari api heman tiada mohon satu ribu pelikan, na itu pasai unda asa ni ni no mangar kiwi me virame te kaling me jika ke me balun lagi itu leh ini hituak karya dikira tiada nama yang kira, abe Kumar aye Kumar terima adura hut me me nak kute. Ikman tu mah ikut kerja ni beri benda taruh mana karya bahula, pravin ikut bawa dapat terlatih. Enam sah, mesial lah teka idiri ente ya na jesh teka terlatih. Enam bermu satu ring pelikan aku maraiya. Ada dawu sedih, apa kata bahate? Apa itu akar kamu kena pasti kata kerumuni. Kamu kena ikut mungkin tiga sekian. Tuh deh, jaksa naya, mobilan si karena tuh mitu masa kani pelain. No, ni itu mana? Dari newspaper citra parti sah, tanah rati orang apa dia nak keradhi ya apa dia nak namat dem. Goviai rastia dukaare, mana kan hula itu akar. Rastia dukaare juga itu telah tino, ini dekeng hebat nirmana gitu. Govia sarata ya. Govia, dan itu kuburu ada kan, mana mana dia telah kuburu ada belan. Mang konkrit tanah teri hiti, soi sabur. I think ini dekak sangkal ni, mana ini jadi kalal. Ini dah itu akar ya. Honda ini. Itu akar ya, Honda itu rastia dukaare lagi. Hari, apa itu kebagi berjalan kerana sih kahit ketua lagi, na jalan kahiyat rangka karya itu amat terbe anggara cina ciri punya tanwesu ni rupanya ciri kita khati tu ker. No, apa kebagi ma, apa me ciri nanti me mang kalin sadhan ker. Bu silu maat de tu le me mana vite si daksa tawian idiri pat ker. Na bohmu daksa, tapi na rangka na ciri punya kita perhandu lagi na pulang. Jalan kahiyat bohmu satu din pilihan na dawu sedi. Me pirisat ikka obat kaling rangka ni di daki na thakia bela bu no. Betul ni indaga te nanti tawat kene kini na pravine kapit dekka. Uut bedika waktu le hari hari tapi le daki ni puluan kene wajiraya wajira kodi tu aku. Uut bohmu satu din mata ker. No kaling rangka ni tu le uut daki ni thakia bela bu na. Abi Kumaraya teka kata apa tangga bohmu kata bahatul le. Ateling
නැකිట్లా එක ලකුණු කරා. නම කිව්වට පස්සේ. හරි මේ අපි කුමාරයයි කතා කරමු දැන් මේ ඔබේ හොඳම ළඟම මිතුරා නිර්මාණකාරය තුලත් අපිට ළඟින්ම දකින්න ලැබෙන ඔබ දෙපළනේ. එතකොට ඔබත් මේ බොහොම කාර්යබහුල රංගන ශිල්පියෙක් මේ විවිධ වූ අත්දැකීම් තියෙන ප්‍රවීණෙක්. එතකොට මේ මිතුරා යටතේ අධ්‍යක්ෂණය වීම සහ නරිබුරති 1 නරිබුරති 2ට එනකොට ලැබෙන අත්දැකීම කොහොමද? මීර අපේ පුබ්බා මේක කිව්වා මම පුන පුන ඕක ඇතුළට වෙන්න ඕනේ වඩා පැහැදිලිවම කිව්වා මම වෙන පැත්තකින් මම ඔක් කතා කරන්න පළවෙනියටම කියන්න ඕනේ ජීවිතේ ඉතින් අපේ ජීවිතේ හැලැප්පුම අවුරුදු 16 දී ආවේ දැන් බය නැහැ කියන්නේ 54 අවුරුදු 40ක් මේ වේදිකාව ඉඳලා තිනවා ඉතින් ඉතින් යල යම් යම් හැප්පීම් තිබුණා හැලැප්පීම් දෙදි හිතවත් මිනිසුන් පවා සමහර අවස්ථාවලදී දමා යන වෙලාවක මම ප්‍රසිද්ධියකින් නරිබුරුද කණ්ඩායම මිහිරගේ කෝකු අපි එක කණ්ඩායම ඔවුන් මාත හැරියේ නැහැ ඒකල මම සරත් ඇතුළු කණ්ඩායමට මේක ස්තුති කරන්න අවස්ථාවක් කරගන්න එච්චරයි දෙක මම මෙන්න පැත්තකට යන්නම් ලෝකේ අපි දැන් හිතන ඉස්සර ග්‍රීසියේ රජුරු රාජ්‍ය නිලධාරීන් අමාත්‍ය මණ්ඩලෙ මේ අයගේ වෙන වැරදි ඒ රටවල විවේචනය කරන්න බෑ ඉස්සරෙල්ලල මරන්න පුළුවන් ගහලා මරන්න ඒගොල්ලෝ රජ්ජුරුව වගේ මෙහෙම ඇඳගෙන පාර යනවා එතකොට මිනිස්සු මේ බිත්තර වලින් කුණු බිත්තරෙන් තක්කාලි වලින් ගෙවුවා එතකොට එතන චූට ඩ්‍රාම එකක් වුණා ඉතින් ඒක මේගොල්ලෝ එන්නේ සමාන කතා කරන ඇති නායකයා වගේ මොන හරි ඌක වුණා උතන ඕක තමයි හතරස් වේදිකාව දක්වා ඇවිල්ලා ඇත්තටම ලෝකේ නාට්‍ය බිහි වුණේම ප්‍රගතිශීලී ජනතාවගේ ප්‍රශ්න කතා කරන. එහෙම නැතු රාජ්‍යයේ ප්‍රශ්න හෝ රජයේ දේශපාලකිනියෝ වෙනුවෙන් පෙනී සිටීමක් වේදිකා නාට්‍යවල ඉතිහාසයේ වෙලා නැහැ. අපි චිත්‍රපටි වලින් ගත්තත් මේ චැප්ලින් හිට්ලර්ගේ රැවුල දාලා හිට්ලර්ට විරුද්ධව චිත්‍රපටි කරා. හිට්ලර්ගේ මරණ ලේසියේ තියෙනවා. මම දැන් පුබ්බෙන් අහන දෙවෙනියට කොහෙද ඉඳලා තියෙනවා. මේ එතකොට බ්‍රොටල් බෙස්ට් ඔක්කොම නාට්‍ය කරන යවෙන පලා යනවා. මරන්නේ ඉතින් ඒ නාට්‍යකරුවන්ගේ හැටියක් ඕක. රාජ්‍ය බිහි වුණේ එහෙම. එතකොට ප්‍රංශේ ඩිගෝල් කියන අධිරාජ්‍යට විරුද්ධ ජීන්පෝල් ශාස්ත්‍රීය නාට්‍ය කරනවා. එතකොට අර මෙහෙ වගේ හොඳ අමාත්‍ය මණ්ඩලයක් හිටලා කිව්වා මෙයාවත් අඩමුඩ ගන්න කිව්වා. එතකොට ඩිගෝල් කිව්වා පිස්සුද? තමසෙල ප්‍රංශයත් අඩමුඩ ගන්න කියලා මට කියන්නේ. ඈ? එයාට ඕක විවේචනය කරන්න ඉඩ දෙන්න කිව්වා. මේක අපේ මේ ආසියාත් කලාපෙට ඒක දැනෙන්න තියෙනවා. ආ අපිට බැන්නද? අපිට මඩ ගැහුවද? ඒගොල්ලෝ නාට්‍ය කලාව බිහි වෙලා තියෙන හේතුවම දන්නේ නැහැ. ඉතින් ඒකයි වැරද්ද. ඉතින් දැන් මම හරි ආසයි කෝකුක්කු නාට්‍ය අංගික මොගොල්ලෝ බැලුවා නම් තේරෙයි මේ මිනිස්සුන් මේවා දේවල් විකුණගෙන මේ රටින් පැනලා යන්නේ නැහැ. මේ අවුරුදු ගානකට කලින් මිහිර දකින්නවා. තේරෙනවද? නරිබුරුති කියන නැට්ට කපන එක තමන්ගේ මිනිස්සුන්ට අපි මේක ඔබ මාධ්‍ය වේදිකාවක් හැටියට මම කලාකාරයෙක් හැටියට අපි දෙගොල්ලන් විතරයි සමාජයේ පෙරගමන් කරුවෝ කියන අපි මේක දකිනවා. ඉතින් ගීත නරිබුරුති දෙකෙනු සරත් ඇතුළු අපේ කණ්ඩායම අපි ජනතාවට වතුර පෙන්වන්න පුළුවන් අපිට සූප්පු ගහලා පුළුවන්ද බෑ පුළුවන් ඔයාගේ ගුරුටත් මට වතුර දැම්මම මෙතනින් එහාට ගන්න එක පුතේ ඔයාගේ වැඩක් හරි ඔයාට පොවන්න බෑ කලාකාරයට පුළුවන් පෙන්වන්න මෙන්න මේ ස්ථානයේ වතුර තියෙනවා මේක හරි නෑ මෙමය ප්‍රශ්න කියන්න පුළුවන් අපිට බලහත්කාරකම් කරන්න යන්න බෑ පණිවිඩ දෙන්නත් බෑ පණිවිඩ දෙන්නේ ටැපල් දෙපාර්තමේන්තුවෙන් අපි කියනවා මෙහෙම සිද්ධියක් මෙසේ සිදුවේ මෙන්න මේ නේ අනිවාර්යයෙන්ම හැම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින කලාකරුවා විදිහට අපිට හඳුනා ගන්න පක්ෂක නෙමෙයි ඒක වර්ගය තේරුම් ගන්න තමන්ගේ නිර්මාණකරණය හරහා අනිවාර්යයෙන්ම ජනතාවත් එක්ක ජනතාවගේ පෙරගමන් කරුවන් විදිහට කටයුතු කරන පිරිසක් තමයි මොවුන් විශේෂයෙන්ම දැන් කුමාරයලා සරතලා ගැන කතා කරාම ද නිවුස් පේපර් චිත්‍රපටය හරහා අන්තර්ජාතික සම්මාන පවා වුන් පාත්‍ර වෙනවා මේ කියන වගකීම ඉටු කරමින් තමන්ගේ නිර්මාණකරණයේ යෙදෙන නිසා අපි ජනකයත් එක්කත් කතා කරමු ජනකය දැන් මේ වේදිකා නාට්‍ය තුලත් ඔබ මේ රංගකාරයට අමතරව අංගරචනා ශිල්පියා විදිහටත් කටයුතු කරනවා පෙර අත්දැකීමත් එක දැන් සාමාන්‍යයෙන් නාට්‍යයක හෝ නිර්මාණයක ජනතාවට යම් පණිවිඩයක් ලබා දීම ජනතාව තෘප්තිමත් කිරීම ප්‍රේක්ෂකයා තෘප්තිමත් කිරීම කියන කාරණානේ අපි බලාපොරොත්තු වෙන්නේ නරිබුරති 1 සහ 2ට එනකොට ඒ කියන කාරණා ඒ පණිවිඩ සහ ඒ තෘප්තිමත් කිරීම සිද්ධ වුණාද සහ දෙවෙනි අත්දැකීමේදී කොහොමද ඒ දැනෙන්නේ දැන් මෙහෙමයි නිර්මාණ වලින් අපි නිර්මාණයක් කළා එළියට එනකොට හොඳ පණිවිඩයක් හම්බුණා හොඳ දැනුවත් කිරීමක් කළා හරි ලස්සනයි කියලා අපි එක කියනවා හැබැයි තින් ජනතාව ඒක
කලාද නැද්ද කියන එක ඉතින් අපිට තීරණය කරන්න බෑ ඒක ජනතාවගේ තීරණයන්නේ ඊට අමතරව ඉතින් අපි ඉතින් අපේ යුතුයකම තමයි මේවා හෙලිකර හෙලිදරව් ගන්න එක සහ මේ ප්‍රකාශනයන් අපේ ප්‍රකාශනය ඉදිරිපත් කිරීම අපේ දැක්ම ඉදිරිපත් කිරීම ඉතින් අපි අට දෙනා මේ එහෙම දැක්මක ඉන්න පිටසක් ඉන්නේ ඉතින් ඉතින් අපි අපේ යුතුයකම ඒක කලාවෙන් තමයි දේශපාලනය කරන්න ඉතින් ඒ ටික අපි කරනවා ඊට අමතරව මම අංග රචනා ශිල්පියෙක් විදිහට මේ නාට්‍ය වැඩ කරනවා ඉතින් හැමෝම මට සහයෝගයක් දක්වනවා ඉතින් අර හිතුවක්කාරයත් ලොකු සහයෝගයක් දක්වනවා වැඩිපුරම මේකප් කරන්නත් වෙනවා යාව ඉතින් එහෙම තමයි ඔය කියලා ඒසිම මේකප් කරන්න ජනකර පුපුදු චතුරංග ඔව් හැඩි කරන්න පොඩි බේස් එකක් ඉදරේ පොඩි නෑ මේකප් කරනවට වඩා හැඩි කරගන්න තියෙනවා ඒක යාම කරගන්න දැන් මේ මේ හරිය කාලගෝට්ටේ තියෙනවනේ දැන් නේද සරත් අය දැන් මට පොඩක් සරත් අයියා කියන්නකෝ මේ මේ පිරිසව එකතු කරගෙන මේ කටයුතු කරනකොට කොහොමද කියලා දැන් සමහරුන්ගේ කලිසම නෑ සමහරුන්ගේ එක්ක හීස් වැස්සම නෑ ඔහොම ප්‍රශ්න ගොඩාක් තිබ්බා කොහොමද මේ මේ පොඩි සොඳුරු කතා පහක් අපිට කියන්නේ ඔව් ඒක මේ ඒ කියන්නේ පොඩි උන් ටිකක් ආම්බම් කරනවා වගේ තමයි ඒ කියන්නේ මේ පිරිස එකට එකතු කරගැනීම කොච්චර ඔය එකහතු කරගෙන එකහතු කරගත්තත් ඊට පිටිය නෑ ඒක එක්කෙනෙක් මේම ගිහින් ආයි මේ බොහොම කලාතුරකින් තමයි එහෙම එහෙම නෑ ඩිස්බින් එක නෑ කියන එක නෙමෙයි අපි හරි රිලැක්ස් ඒ කියන්නේ මානසික මට්ටම අතින් අපි ඉතා මේ ඉහළ තැනක ඉන්නවා නමුත් මා අපි 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 හරිම සරලව ජීවත් වෙන රිලැක්ස් ජීවත් වෙන කැමැතිය ඉතින් ඒක හන්දා ගොඩක් වෙලාවට අපි නාට්‍ය තුරලේ මේ කණ්ඩායම ඉන්නෙත් ඉතාම සරල විදියට ඉන්නේ ඒක නාට්‍ය අපි පිටස්තර යනකොටත් එහෙමයි හැබැයි වේදිකාවට නැග්ගට පස්සේ ඔවුන්ගේ තියෙන ඒ ටැලන්ට් එක අති විශිෂ්ටයි ඒක කියලා නීම කරන්න බෑ පොතක් කාසුකද පාසල ඒ වගේ අපි තර බයයි බය නෑ වගේ ඉන්නවා හරි ඒකේ ඕක වැඩක් නෑ මම හැබැයි දැක්කා බය බය වුණා කියලා තියෙනවා ඇතින ඒක පෙන්වන්න නැතුව නිකන් අපි වැඩ දානවා හරි මේක මේ කණ්ඩායමේ ක්‍රියේටිව් පවර් එක ඒක තමයි ප්‍රධානම ඒ කියන්නේ මේ හැමෝම දැන් අවුරුදු ගාන අවුරුදු 15 20ක් මේකේ ඔද්දල් වෙලා ඉන්න කට්ටිය හන්ද මේකලගේ තියෙන ටැලන්ට් එක විවිධයි දැන් සමහරලාට මම මේකේ පිටපතත් මම බේස් එක විතරයි ගේන්නේ ගෙනාවේ නරිපුරුති එකත් ඒකයි මේකෙත් බේස් එක විතරයි සියලු ඉතුරු ටික ඒ අර අර මම අර ඉස්සෙල්ලා කිව්ව එක එක දැක්මක ඉන්නේ අපි එක තැනක ඉන්න මනුස්ස වර්ගය ගැන මේ සිස්ටම් එක සමාජය ගැන එක තැනක ඉන්න හන්ද අපිට ඒ නිර්මාණය කරන්න හරි ලේසි හැමෝම එක තැන ඉන්නේ එතකොට අපිට බේස් එක විතරයි ඕනේ ඇඩ් කරනකොටත් එහෙමයි ඒ බේස් එක හැමෝම තුල තියෙනවා ඉතින් ඒක හන්ද මම ඒක ඒ විශ්වාසයේ මත පදනම් කරලා තමයි අපි මේ නාට්‍ය තුරුම කරේ අනිවාර්යයෙන්ම අර අපි ආරම්භයේත් කිව්වා වගේ මේ රංගන ශිල්පීන් 8 දෙනාම වසර ගණනාවක් අත්දැකීම් බහුල පිරිසක්. ඒ නිසාම තමයි අර සරත් අයියා කියපු විදිහට මනස බොහොම නිරවුල කොයි දේ වුණා කරත් වේදිකාව මතට ආවම තමන්ගේ රංගකාරය ජනතාව වෙනුවෙන් නියමාකාරී නිෂ්ඨ කරමින් ඔවුන්ට මේ ගමන යනට හැකියාව ලැබුණේ. හේමන්ත අපි කතා කරමු දැන් ඔබ මේ මේ නරිබුරති 1 සහ 2 මේ කටයුත්තල සහභාගී වෙනකොට ඔබට ලැබෙන අත්දැකීම කොහොමද මේ බලු නගරය තුල? ඇත්තටම කියනවා නම් හරි සුන්දර අත්දැකීම් මට ලැබෙනවා. ඒ කියන්නේ මම සරත්ව අඳුනගන්නේ 2004 සරත්ගේ කෙටි නාට්‍යයකට. එයා රඟපාන්න නැතුව ඒකේ ප්‍රධාන චරිතය මට ප්‍රදානය කරනවා. හේමන්ත අයියා තමයි මේක කරන්න ඕනේ කියලා. ඒ අත්වල් බැඳගත් එක අද වෙනතුරු කිසි පළුද්දක් නැතුව අපි කණ්ඩායම මේ මමයි සරතුයි 2007 ඉඳන් ආවා. ඊට පස්සේ අපි කණ්ඩායමක් වශයෙන් අපි එකහු වුණා මේ නරිබුරුති 1 ඒකෙදි ඒකෙදිත් ඉතාම සුන්දරයි අපි කට්ටිය එකම එක සහෝදර කැලක් වගේ ආවා මේක මට පොඩි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයට හොඳයි ව්‍යායාමයට ඔව් මට දැන් සාමාන්‍යයෙන් හේමන්තය ගොඩාක් කරලා අපි දකින්නේ කො මේ මේ ඇමතිවරයගේ මෙම්බර් මහත්තයාගේ චරිතයක් විදිහට දැන් මේ චරිතය කොහොමද දැන් මේකෙදිත් ඇතර මේ මට හුඟක් සහයෝගය දැන් පොබුදුදත් දැන් අර ඩාන්ස් ගේම් හදනකොට මට නටන්න දෙන්නේ ඒක අර ඉස්සෙල්ලත් පුබුදුත් කිව්වා නටන්න පුළුවන් කට්ටියට නටන්න දීලා මාංශි මට එකක් දුන්නා දැන් අමුතු ඒකද ඉතින් ඒ වගේ හරි සහයෝගයෙන් වැඩ කරනවා ඉතින් එකත් වගේම ඒ වගේම තමයි මම දැන් මේ දවස්වල ඉන්නේ කෝකුක්කෝ මිහිරගේ නාට්‍යයේ ඒකයි අපි මේ මේ වේදිකා නාට්‍ය මේ තුන තමයි දැනට අපි යන්නේ ඉතින් මං වේදිකා නාටි ගන්නව රඟපාලා තියෙනවා
නමුත් මේ අත්දැකීම් එක මේවත් එක්ක ඉතින් මට හරි සන්තෝෂයි මේ කණ්ඩායම මට මුණ ගැහිම ගැන මට ඒ විශේෂයෙන් කිව්වොත් තාත්තා කෙනෙක් වගේ සැලකෙන කියලා මම කියන්න මෙතන කොච්චර ඇඟ තිබ්බත් සරට්ට හොඳටම බයික් යනතු මියා ඒක ඒක මම ඔප්පු කරනවා අපි දවල මන්දිරේ තිබුණා නාට්‍ය පොළොන්නරු මියාපත් බුද්ධිමන්තක ඇලක් යනවා මං හිතුවක් කාරණේ අන්නහන්ද මොනේ නාට්‍ය උර ඩාඩිය ඉන්න බෑ ඔය ඒක ඉන්න අපි ඉන්න අපි මේ ඔක්කොම සංගීතනය ශබ්ද පරිපාලනය කරනවා චන්දන නිසාන්ත පීරිස් හරිද එයා තමයි මූලික මේ ගිනියම් කාර්ය හරිද එයා තමයි මූලික වෙන්නේ මේ සියල්ලම ඒ පැත්තට ලකි කියලා කියන්නේ අනලකි ඊට පස්සේ ඔන්න දැන් එකෙක්වත් බහින්න එපා ගුවා මියා මචං මේ කලුවේ රෑ 9යි ඇලට්ටියක් යන්න එපා ගුවා මම දැන් ඔක්කොම ඉන්නවා මේ හැටගෙන බංගලම් මිනිහට හරි කාර්යය ගතා එක එක මම කො මේ කියලා තියන්නේ සරත් යන්න එපා කියලා වන්නම් එන්නේ නැ පුබ්බත්තා එක එක එළියට වෙන වැඩකට වගේ ඇවිල්ලා වන්දනා සරත් කොල්ලා ලාවකො අම්මර බල ගන්නවා එයත් ගලලා එයත් නන මියා උඩට එලා බලන් ඉන්න එවන්ත අය සරත් දැන්නට පස්ස ඒක හේතුව ඉතින් බස් එක යනකම් පත්තරේ ගියවට මට තිබ්බා දිය නෑමෙන් අගුණයි කියලා. ඒක 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 ඇත්තටම අපේ කණ්ඩායමේ නියම වශයෙන් අපි ගරු කරනවා. ඒක ඒක කියලා ඉඳන් තියන්නේ මූදේ අපි බෝට්ටු සවාරියක් යන්නේ. මෙයා වත් අපෝ යන්න එපා මූදේ යන්න එපා කියලා පස්සේ ටික වෙලක් කරනකොට ඩ්‍රයිව් කරනවා. බෝට්ටු. මොදේ අපිට බොහොම ඕවා ඕවා හගත්ත හැකි. ඒගොල්ලෝ මෙන්න අපි මේ වෙලාවේ ආදරෙන් මතක් කරන අපේ කණ්ඩායම හිටියලා අපේ අපේ අතරින් වෙන් වුණු සරත් චන්සිරි. ඔහුත් අපේ කණ්ඩායමේ හිටියේ නාට්‍ය නරේබුති කොකොකෝ දෙකේම රංගනේ ගායක වුණා ඊළඟ අපි සී කරනවා. ඒක ඇත්තේ කුරුල්ලෝ නේද? සරත් අපිට කියන්න දැන් එළමෙද 28 වෙනිදායි මාසේ 28 වෙනිදා මිහි මංගල දර්ශනේ අරිබුරති දෙක මංගල දර්ශනය පැවැත්වීමට නියමිතයි. අපිට ඒත් එක්කම දර්ශන වාර කොයි විදිහද සිද්ධ වෙන්නේ? මොනවාද සැලසුම් කියලා පැහැදිලි කරමු. ඔව් අපේ මේ මේ මාසේ 28 එල්පිස්ටන් රංගාලයේ තියෙනවා 3:30ට 6:30ට අපි ආරාධනා කරනවා එන්න කියලා මේ නාට්‍ය බලන්න. ඔව් මේක rangala.lk මගෙන් ආසන වෙන් කරගන්නත් පුළුවන්. අපි තව ජූනි 11 බදුල්ල තියෙන ජූනි 18 බින්ගිරිය ජූනි 25 මහනුවර ජූලි 9 කොළඹ ජූලි 28 බණ්ඩාරවෙල අගෝස්තු 20 අවිස්සාවෙල සැප්තැම්බර් 10 මොරටුව ඊට කීපයක් ආපෝගඩ යරම වැටික වැටලා නැහැ. ඒ කියන්නේ දැන් කෙනෙක් කැමති නම් මේකේ දර්ශන වාරය තමන්ගේ ගමට ගෙන්න ගන්න අවශ්‍යයි. ඔව් තමන්ගේ ගමට දර්ශන වාරය www.rangahala.lk www.rangahala.lk ඒකම ඔයගොල්ලන් විස්තර ගන්න. ඔව් ඒක 28 මේ ප්‍රවේශ පත්‍ර වින් කරගන්නත් පුළුවන්. ඒ වගේම දර්ශන වාර මේ ඉස්සරහට තමන්ගේ ප්‍රවේශයේ සංවිධානය කරගන්න අවශ්‍ය නම් ඒකටත් ඒ හරහා කතා කරන්න පුළුවන්. මංගල දර්ශනයේ අපි මේ මංගල දර්ශනයේට පෙර තමයි මේ දින ටික බුක් කළා. ඉතින් මේ ෂෝස් ඔක්කොම බුක් වුණේ මංගල දර්ශනයේට පෙර. ඒකයි විශේෂත්වය. කලින් එක ගැන අහලා තියෙනවා ඒක. ඒ දර්ශන වාර දකින්න පිළිසර මංගල දර්ශනයේ කලින්ම ලැබිලා. ආ හරි. මම විදේශාන්තර දැන් කතා කරලා තිනවා. මම කලබල වෙන්නේ ඉස්සෙල් ලංකාවේ ටිකක් පෙන්නලා. මේගොල්ලන් එක්කගෙන යනවා බලමු. අර ජනකයියත් කිව්වා මිහිරයියත් කලින් කතාවෙදිත් කියපු දේ සහ මේ අර ගීත ජවනිකාව තුලත් අපිට දකින්න ලැබුණා මේ පුරවරේ ඉක්මනට එන්න එහෙම නැත්නම් ඉන්න බැයි නයි ඉක්මනට යන නැත්නම් ආවොත් එහෙම ආය යන්න බැරි වෙයි කියලා. මේ සියල්ල ගොනු කරමින් සරත් අය අපිට කියන්නේ නරිබුරුති දෙක හරහා ඔබ ජනතාව අතරට ගෙනියන්න උත්සාහ කරන්නේ මොකද්ද? එය ජනතාව කිසියම් විදිහකට මෙහි ආවාසය ලබා ගන්නට මේ දර්ශන වාර දකින්නට එනවා නම් ඔවුන් කොහොමද ඒ වෙනුවෙන් හැඩගැහෙන්න ඕනේ? ඔව් ප්‍රධාන වශයෙන් අපි මං ගේන්න ප්‍රධාන දේ වුණේ අපි මේකේ ස්ලෝගන් එක ඇවිල්ලා වීරෙක් සොයා ජාතික වීරෙක් සොයා නරිබුරුති කියන කන්සෙප්ට් එක. එතකොට අපි එදා ඉඳන් 48 ඉඳන් හිව්වේ ජාතික වීරයෝ. ඒ කියන්නේ අපි රජ කාලෙත් තිබ්වේ රජවරු පාලනය කරන්න. නමුත් පාලනය කරන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ පුහුණු වෙලා රජ කෙනෙක් නම් වෙනම එකක්. නමුත් නුපුහුණුලත් රජවරු පාලනය කරන්න අපි හොයනවා බොහෝ විට. එතකොට ඒ හරහා අපිට ලැබෙන සංස්කෘතික සමාජ දේශපාලන
පරිහාණි. ඒකත් එක්ක අපි කොහොමද ගනුදෙනු කරන්නේ? සමහරවිට මේක බලන්න ආපු ඔබ ටික වෙලාවක් යනකොට තේරෙයි ඔබත් මේ නාට්‍ය ඇතුලේ චරිතයක් වෙලා කියලා. ඒක සමහරවිට ඔබත් එතන ඉන්නවා කියලා දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ මමත් එතන ඉන්නවා. මම නාට්‍ය ලිව්වත් මම රඟපෑවත් මට තේරෙනවා මමත් ඔඩියන්ස් එකේ හිටියන මම එතන ඉන්නවා කියලා. ඉතින් ඒක වෙන එකක්. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ කණ්ඩායමට මේ නාට්‍ය සාර්ථක කරගන්න දීපු උදව් වලට. ඔවුන් මේ අද දවසේදී අපිත් එක්ක සජීව ලෙසින් මේ අත්දැකීම් බෙදා හදා ගන්නට කැමරාව ඉදිරියට ආවට වගේම ඊට තව විශාල පිරිසක් ඉන්න ඔවුන් එක්ක මේ කටයුත්තට කණ්ඩායමක් ලෙස දායකත්වය ලබා දෙන ඒ සියලු දෙනාට බොහොම ගෞරවයෙන් මතක් කරනවා. එළඹෙන 28 වෙනිදා මංගල දර්ශනය සිදු කිරීමට නියමිතයි නරිබුරුති නාට්‍ය වේදිකා නාට්‍ය තුල. ඊට පෙර දර්ශන කිහිපයක් තියෙනවා. ඔබටත් ඔබේ ගමට නගරයට ඔබේ ජීවත් වෙන රටට ගෙනියන්නට අවශ්‍ය නම් නරිබුරුති කණ්ඩායම සමග මේ වේදිකා නාට්‍ය ඔවුන්ට කතා කරන්න පුළුවන්. අර අපි සඳහන් කරපු කුමාරයි මගේම අපි සම්බන්ධ වෙන්නට අවශ්‍ය වෙන්නේ කොහොමද කියලා දර්ශන වාරයක් ලබා ගන්න www.rangahala.lk www.rangahala.lk කියන වෙබ්සයිට් එක හරහා ඔබට පුළුවන් ඒ දර්ශන වාර වෙන් කරගන්න. එහෙමනම් ඔබ සියලු දෙනාටම ස්තුතියි අද දවසේදී ස්වාධින් රූපවාහිනී සේවයේ අපිට මේ අත්දැකීම ලබා දුන්නට. බොහොම ස්තුතියි. නාට්‍ය වැඩසටහනක් සඳහා මේක ලබා දීම ගැන වේදිකාවට chance දුන්න ආයතනය අපි දුකා එක් වැඩසටහන් කරා. ඒ වගේ වැඩසටහන් නැවත කරන්න ලැබෙවා කියලා පාලන අධිකාරියන් ආදරෙන් ඉල්ලනවා. අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී ස්වාධින් රූපවාහිනී සේවයේ මේ සේවක සාධක සංගමයක එකතුලා නරිබුරුති රටවටා ගෙනියන්නට විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් දර්ශන වාර සැලසුම් කරන්න උත්සාහ කරනවා. ඔව් දැනට සැලසුම් කළා තියෙන එක තමයි. අනිවාර්යයෙන්ම බොහොම නුදුරේදී දකින්නට පුළුවන්. සියලු දෙනාටම ස්තුතියි සහ සුබ පැතුම්. නරිබුරුති 2 නරිබුරුති 1 වගේම ඉතිහාස ගිහිල සාර්ථක ගමනක් යන්නට හැකියාව ලැබෙනට කියලා. එහෙමනම් ඒ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙමින් සමුදෙන අතරේ අපිට විරාමයකට අවසර දෙන්න. මේ විරාමයෙන් අනතුරුවත් අගහරු දපින වියනේ තවත් බොහෝ දේ ගැන අපිට කතා කරන්න තියෙනවා.